බලංගොඩ අධ්‍යාපන කලාපය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පිණි සිටින දූ දරුවන් වෙනුවෙන් ආදරෙන් ඉදිරිපත් කරන සදහම් විදු කෙරෙන බුද්ධ ධර්මයේ පාඩම් මාලාව සමගින් මෙතෙන් සිට එකතු වෙමු. दहाय श्रेणी फलवनी पाडम अभियोग जयगत सिद्धात बोसतानु एकुला श्रेणी फलवनी पाडम बुधु सिरितानु यमु अभियोग जयगनिमु दुए पुते अपि बालमु सिद्धात बोसतानन वहांसे मुहन दुन अभियोग मुनवादे अन्न पिलिबंदव इपदीम शिल्पशास्त्री गनीम विवाहे काम भोगी बवहा रजसप विदीम सदाकालिक सुयाक स्वागनीम महालुवीम लेडवीम मरणय राहुल कुमुर्गे उपद रजसंपद अत्थरयाम ए अतरिं किहिप्यक् वसिं सदहं किरीमट पुलुवं ईलाट अपि बलमु दुवे पुते इपदीम अभियोगयक् उने ऐद यन्न पिलिबंदव लोके अति आचार्यवात्म उपत तमाय बोसतानन वहांसेगे उपत एय पुदुमय दनवन सिदुवीम राशियकगें युक्तवीम विशेषत्वयक् वेनवा एहिदी तौतिसा दिव्यलोके श्वेतकेतु दिव्यपुत्रा वशयेन उपत लबा सिटिन बोसतानन वहांसेत बुद्धत्वे संदहा मनुष्यलोके इपदीम संदहा देवियान विचिं आराधना करुन लबनवा එම ආරාධනාව අපි සඳහන් කරනවා දේව ආරාධනාව යනුවෙන් එසේ දේව ආරාධනාව ලැබුණ පසු බෝසතාණන් වහන්සේගේ අවසන් උපත නිසා උන්වහන්සේ නුවණින් විමසා බලා මනුස්ස ලෝකේ උපත ලබනවා එසේ විමසා බලන කාරණා අපි සඳහන් කරනවා පංච මහා විලෝකන එහෙම නැත්නම් පස් මහා බැලුම් යනුවෙන් द्वेपुते अपि बालमु बोसतानन वहांसे विमसा बालनु लबन करुनु पहामनु अदयान्न पिलिबंदव ए अनु काले काले किलक्यान्ने बुधुवरु लोके हेमदाम पहालनुवन अतर बुधुवरे पहालवीम संदहा सुदुसु काले परिच्छा किरीम वेदगत्वेनुवा ईलांगट दीपय दीपय किलक्यान्ने रट एहेमनां बुधुवरु पहालवेन्ने इंदियावे पमनाय देशय देशय किला कियने प्रदेशय इंडियावे मध्य देशय मेहिदी देशय वसें सदहां किरीमट पुलुवां कुलय कुलय किला कियने पौल बुधवरे इपदीम संदहा सुदुसु पौलक तोरा गनीम वेदगत वेनवा मव मव यनुवें सदहां करान्ने वेनात दरुवेक नोपिलिसिंद गन्ना मवक वीम मेहिदी विशेष कारणयक बवट पत् वेनवा ඊළඟට දුවේ පුතේ අපි බලමු බෝසතාණන් වහන්සේගේ උපත හා සම්බන්ධ ආශ්චර්යමත් සිදුවීම් මොනවාද යන්න පිළිබඳව ඒ අනුව බෝසතාණන් වහන්සේ උපන් විගස පියවර තැබීම බෝසතාණන් වහන්සේ පිළිගැනීම සඳහා සත්පියුම් පිපීම එවැගේම බෝසතාණන් වහන්සේ උපන් විගස අග්ගෝ හමස්මි ලෝකස්ස जेट्टो हमस्मि लोकस्स सेट्टो हमस्मि लोकस्स अयमंतिमा जाति नत्ति दानि पुनब्बवो आदि वसें सिंहनाद करनु लबनवा ईलंगट अपि बलमु सिद्धवत् बोसतानन वहांसे मुहुनदुन अभियोग अतरिं शिल्प शास्त्र इगनीम अभियोगयक् उने ऐद यन्न पिलिबंदव राजकुमारे क्वसेन उगतेतु शिल्पहा शास्त्र सिधुहत बोसतानन वहांसेतद इगनीमट सिधुना एअनुव कडु शिल्प दुनु शिल्प एतुं हेसिरवीम असुं हेसिरवीम यन शिल्प सहा राज्यपांट अदाल नीति शास्त्र इगनीम शास्त्र वसेन बोसतानन वहांसेतद इगनीमट सिधुना
ඊළඟට දුවේ පුතේ අපි බලමු සිදුහත් බෝසතාණන් වහන්සේ මුහුණ දුන් අභියෝග අතරින් විවාහය අභියෝගයක් උනේ ඇයිද යන්න පිළිබඳව එෙහිදී තමන්ගේ ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීමට සිදුවීම බෝසතාණන් වහන්සේට මුහුණ පෑමට සිදුවුන අභියෝගයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන් ඊළඟට විවාහයේ සඳහා සුදුසු කුමාරිකාවක් තෝරා ගැනීමද බෝසතාණන් වහන්සේ මුහුණ දුන් තවත් අභියෝගයක් වෙනවා ඒ අනුව සිදුහත් බෝසතාණන් වහන්සේ සුප්‍රබුද්ධ රජතුමාගේ දියණිය වූ යසෝදරා හිවත් බද්දකච්චානා කුමරිය තෝරා ගැනීම තුලින් ඒ අභියෝගය ජයග්‍රහණය කළා ඊළඟට බලමු රජසැප විඳීම සිදුහත් බෝසතාණන් වහන්සේට අභියෝගයක් උනේ ඇයිද යන්න පිළිබඳව කාමභෝගී ජීවිතයෙන් මිදෙන අයෙකුට රජසැප විඳීම අභියෝගයක් වෙනවා එවාගෙම මහලු වීම ලෙඩ වීම වයසට යාම යන පොදුවේ අපටද මුහුණ පෑමට සිදුවන අභියෝගවලට සිදුහත් බෝසතාණන් වහන්සේටද මුහුණ පෑමට සිදු වුණා අපි බලමු බුදුරදුන් මුහුණ දුන් අභියෝග ලෞතුරා බුද්ධත්වයට පත්වීම එෙහිදී පාරමිතා සම්පූර්ණ කිරීමට සිදුවීම මාර පරාජය කිරීමට සිදුවීම එවාගෙම සත්සතිගත කිරීම තම ධර්මයේ දේශනා කිරීම සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම 80 මහා ශ්‍රාවකයන්ට තනතුරු ප්‍රදානය කිරීම වේරංජානුවර වස්විසීම චින්චිමානවිකාවගේ අභූත චෝදනාවලට ලක්වීම සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණය සිදු වන අවස්ථාව ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ චරිතය තුළ මුහුණ දුන් අභියෝග අතරින් කිහිපයක් මෙසේ සඳහන් කිරීමට පුළුවන් ඊළඟට අපි බලමු මෙම අභියෝග ජයගත් ආකාරය පිළිබඳව බුද්ධත්වයට පත්වීමේදී දසමාර සේනාව පරාජය කිරීමට බුදුන් වහන්සේට සිදු වුණා තණ්හා තෘෂ්ණාව රති අරතිය රඟා රංගනේ යන මාර දුවරුන් බුදුන් වහන්සේට පරාජය කිරීමට සිදු වුණා ඊළඟට අපි බලමු සත් සතිගත කිරීම බුද්ධත්වයට පත්වීමේදී උපකාරී වූ ඇසතු රුක්ෂයට සතියක් පුරා ඇසිපිය නොහෙලා බලා සිටමින් කෘතඥ සැලකීම සඳහා කළ අනිමිස ලෝචන පූජාවද බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් තවත් අභියෝගයක් වශයෙන් සඳහන් කිරීම පුළුවන් එවාගෙම ප්‍රථම ධර්ම දේශනාව සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමද උන්වහන්සේට මහත් අභියෝගයක් වුණා. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ රාග, ద్వේස, මෝහ ආදීන් වෙලී ගිය පුහුදුන් සමාජයේ එය අවබෝධ කර ගැනීමට හැකියය තෝරා ගැනීම උන්වහන්සේ මුහුණ දුන් අභියෝගයක් වශයෙන් සඳහන් කිරීමට පුළුවන්. එම අභියෝග ජය ගැනීම සඳහා සත්‍ය වචන කතා කිරීම විමර්ශනශීලී වීම වැනි කරුණු විශේෂයෙන් බලපා ඇති බව සඳහන් කිරීමට ඊළඟට තනතුරු ප්‍රදානය කිරීමද බුදුන් වහන්සේට මුහුණ පෑමට සිදු වුණ තවත් අභියෝගයක් තනතුරු අපේක්ෂාවෙන් විවිධ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේට සමීපව සිටි අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා ඒ අනුව සුණක්කත්තනි භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේට සමීපව සිටියද උන්වහන්සේලාට තනතුරු පිරිනැමීම සිදු නොකොට බුදුන් වහන්සේ
සුදුසුකම් පරීක්ෂා කොට බලා සුදුසුසම් සඳහාම තනතුරු ප්‍රදානය කිරීමද විශේෂත්වයක් වශයෙන් සඳහන් කිරීමට පුළුවන්. එම අභියෝග ජය ගැනීම සඳහා උපේක්ෂාවෙන් ක්‍රියා කිරීම විමර්ශනශීලී වීම අවංක බව නිවැරදි තීන්දුව తీරණ ගැනීමේ හැකියාව බලපා ඇති බව සඳහන් කිරීමට හැකියි. ඊළඟට අපි බලමු ධර්මදර විනයදර ගැටුම. ഘോഷിതാരാമിയേ ഭിക്ഷുദ പിരിസക് അത്ര ඇතිവു കലഹയേ സംസിന്ദവീമ സന്ദഹാ പ്രബല അഭിയോഗയക് വുണാ. ശാസനിക വസിം പവത്മട മഹത് ബാധാവക് ഉ ഇമ ഗറ്റലുവ സംസിന്ദവീമ സന്ദഹാ ഉപക്രമ ശീലീവ ക്രിയാകരീമട ബുദ്ധരജാനൻ വഹൻസീട സിദൂണാ. ഈലാട്ട വേരഞ്ജാപുരേ വസ്സീമ උදේ බමුණාගේ ආරාධනාවෙන් වේරංජානුවර වස්සසූ බුදුන් වහන්සේට වස් හාර මාසයේ පුරා සිව්පසේවත් නොලැබී ගිය ආකාරයක් පිළිබඳව සඳහන් වෙනවා. එහෙත් උන්වහන්සේ උපේක්ෂාවෙන් ක්‍රියා කිරීම නිසා එම අභියෝගයේ ජයග්‍රහණය කළා. එවාගෙම චින්ච මානවිකාවගේ අභූත චෝදනාවට ලක්වීමද තවත් අභියෝගයක්. මහ පිරිසක් මැද අභූත චෝදනාවට ලක් වූ අවස්ථාවේ ඒ ජයග්‍රහණය කිරීම සඳහා ඉවසීම නිවැරදි බව සුපිරිසිදු චරිතය යන ගුණාංග විශේෂයෙන් වැදගත් වුණා.